මිනිසු ඡන්දය දුන්නේ හේතු කිහිපයක් පදනම් කරගෙන පෞගිය රජයට නොවැම්බර් 16 වෙනිදා. ඒකේ පළවෙනි දේ තමයි තුමන්ලා කිව්වේ කියන දේ කරනවා. උගලගේ කැම්පේන් එක ඇතුළේ තිබ්බේ කියන දේ කරනවා කියන. ඒ වගේම කිව්වේ මහින්දත් බයයි ගෝඨාභයට. එහෙනම් තමයි ඡන්ද කැම්පේන් එක කිව්වේ ගෝඨාභය රාජපක්ෂ වෙනවා නම් මහින්ද මහත්තයවත් කන්ට්‍රෝල් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපති වෙනවා කියලා. හොරකම වංචාව ඉවරයි කිව්වා. හොරකමත් ඉවරයි වංචාවත් ඉවරයි ගෝඨාභය මහත්තය ජනාධිපතිතුමෝ වෙනවා කියලා. තවත් එකක් කිව්වා රටම ආදරෙයි රටට ආදරෙයි කියලා කිව්වා. ඒ නිසා තමයි කෙටියෙන්ම කියනවා නම් රට රකින්න අපේ විරුවා කියලා නාමයත් එක්ක තමයි මෙතුමල්ලා මැතිවරණයට ආවේ. හැබැයි අද අපි බලමු මාස 7ක් යනකොට දැන් කොහොමද රටේ තත්ත්වය කියලා. මුළු රටේ මිනිසුන්ට මහා සාගින්න බඩගින්නකට අපි කියන හිඟා නොකා හිඟා කන තත්ත්වයට සහ හිඟා කනම තත්ත්වයට මිනිසුන් ඇදලා තියෙනවා. රටේ තියෙන සියලුම ව්‍යාපාර වහන තත්ත්වයකටපත් වෙලා තියෙනවා. මහින්ද මහත්තයාගේ හොර කැබිනට්ව උදේ රෑ හොරකම් කරනවා අපි දැක්ක ටෙන්ඩර් දාද්දි කෙලින්ම අර මේ ඒකට කියන්නේ මොකද්ද මේ unsolicited proposal තමයි. ඒ කියන්නේ ආය ටෙන්ඩර් නැහැ කෙලින්ම ඕනි තමන්ට ඕනිද දැන් අපි කැමති කෙනෙක් නම් මෙතුමට කැමති නම් මෙතුමට ටෙන්ඩරේ දුන්න හැට උදේ. එහෙම ක්‍රමයක් තමයි ලංකාවේ මේ මහා දූෂණ වංචා ඉවර කරන කිව්ව කට්ටියට උනේ. එතකොට හාල් මාෆියා මොකද උනේ හමුදාවේ නිල ඇඳුම කෙලින්ම ගලවලා දැම්මා. ඊට පස්සේ මොකද උනේ තොණ්ඩමන් මහත්තයාගේ මරණය හරහා මේ රටම අවමානයට ලක් කරා. තමන්ගේ දරුවගේ මරණ සමහර හමුදාවේ සොල්දාදුවන්ගේ දෙමව්පියන්ට බලන්න බැරි වෙච්ච රටක මහා විකාර සෙල්ලමක් නැටුව එක මරණයක් තියාගෙන දේශපාලනය කරන්න ඕන නිසා. අනිල් ජයසිංහ මහත්තයා අජිත් රෝණ මහත්තයාට මොකද උනේ? රෙද්දක් එනම් පාරේ යන්න පුළුවන් තත්ත්වයක් ඇති කරාද මේ ආණ්ඩුව? අනිල් ජයසිංහ මහත්තයයි අජිත් රෝණ මහත්තයයි මාධ්‍යට ඇවිල්ලා කියනවා මිනිසුන්ට ජීවත් වෙන්න ඕන විදිය. ආණ්ඩුව හැබැයි ආණ්ඩුවට ඕන විදියට තමන්ගේ මිනිසුන්ට දේශපාලනය කරන්න දෙනවා. ආයතන මේ රටේ විශාල ප්‍රමාණයක් වහලා දැම්මේ. බුදුමාලාගෙන් මං අහනවා අද වෙනකොට ෆිනෑන්ස් කම්පැනි කීයක් වාහන උස්සන්න කෝල් දීලා තියෙනවද කියලා මේක බල්ල මිනිසුන්ගෙන් අහලා බලන්න. ඒත් එක්කම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ දිගින් දිගටම අලුත් ටෙන්ඩර් අලුත් ක්‍රමයක් මෙතුමන්ලා හදාගෙන අපි දැක්ක අර ගල්කිස්සේ මෝදි කතාව දැන් හැමතැනම කතා කරනවා. ලක්ෂ 8900ක් වියදම් කරලා මහා මුහුදට වැලි පූජාවක් කරා. මහා මුහුදට වැලි පූජාවක් කරන්න පටන් ගත්තා. කාගේ අනුමැතියද මොන පරිසර අනුමැතියද ගත්තේ මොන ටෙන්ඩර් පටිපාටියද මේවට මේව කරේ කිසි දෙයක් නැතුව Tamanට ඕන විදිහට කටයුතු කරගෙන ගියා. මේ සරලම කරුණු ටිකක් අපි කියමු. සරලම කරුණු ටික මොනවාද? දුන්න පළවෙනි පොරොන්දුව මොකද්ද කියන්නේ? රුපියල් 65ට පරිප්පුයි රුපියල් 100ට සැමනුයි දෙනකෝ. ඔබතුමාලා කී දෙනෙක් 65ටයි 100ටයි සැමන් කාලා තියෙනවද මේ දවස් 70 තුළ? කන්න පුළුවන් වෙලා තියෙනවා. ඒකම අහලා බලන්න ඕනේ මාස දෙකකට මිනිසුන්ට පඩි ගන්න බැරි ආයතන වලට බැංකු ණය දෙනකෝ. ගහම්බුච්ච බැංකු ණය හිටින ආයතන කීපයක් තියෙනවද කියලා ලංකාවේ පුළුවන් නම් කරන්න. අපි දැන් හෙටන් ඉදර සමගි ජන බලවේගයේ කාර්යාලය තුල අංකයක් එක්ක ස්ථාපිත කරන මිනිසුන්ට කතා කරන්න පුළුවන් අංකයක්. මෙහෙම මුදල් දෙනවා කියලා හම්බ වෙච්ච නැති රස්සාවල් නැති වෙච්ච මිනිසුන්ගේ සංඛ්‍යා ලේඛන ගත කරන්න ඒ ජනතාවට ඒ කරුණු ටික දෙන්න අපෙන් සමගි ජන බලවේගයෙන් අපි අලුත් ඔබේ ප්‍රශ්න අපිට කියන්න කියලා දුරකථනයේට කතා කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. අපේ දුරකථනයේට කතා ගන්න අපි දුරකථන අංකයක් දෙනවා. රටට දුන්න මේ මහා වංචා පොරොන්දුවේ මිනිසුන්ට තියෙන අසරණකම් විශේෂයෙන්ම රැකියා කී දෙනෙක්ගේ නැති වෙලා තියෙනවා. තමන් වැඩ කරන ආයතනය මොකද්ද? ඒ ආයතනයේ විස්තර අපි ඒකට ඊමේල් පණිවිඩයක් හදනවා. ඒකට WhatsApp කරන්න පුළුවන්. ඒ වගේම දුරකථන ඇමතුමකින් කතා කරන්න පුළුවන්. අපි ඒ සියලු කරුණු අපේ සමගි ජන බලවේගයේ ස්ථාපිත කිරීමට අපි සූදානම් වෙනවා. එතකොට මේ රටේ මිනිස්සු කී දෙනෙක්ට 69 ලක්ෂයක් ඡන්ද දුන්නාට කී දෙනෙක්ට අද මේ අපහසුතාවල වලින් ජීවත් වෙන්න වෙලා තියෙනවා? ඒකට විතර ලොකු බැරෑරුම් සංකීර්ණ දේවල් කියනවා. මොකද සොයන් රැකියා කරන මිනිසුන්ට වෙච්ච ප්‍රශ්න මේ කොම සංඛ්‍යාගත කරන්න ලඝුගත කරන්න සමගි ජන බලවේගයේ දුරකථනය අංකයක් අපි වමතන්න මිනිසුන්ගේ අතරට එන්න මේ බලවේගයේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මාස දෙකකට මිනිසුන්ට පඩි ගන්න බැරි සියලුම ආයතන වලට බැංකු ණය දෙනවා කිව්වට ඒ ආයතන කීයකට ඒ බැංකු ණය හම්බුණාද හම්බුන්නේ නැද්ද කියලා ඒ ආයතන වලට අපිට කියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබතුමා දන්නවා මාස දෙකකට රුපියල් 5000 ගානේ දුන්නා නම් 10000ක් දෙන්න ඕනේ. 10000ක් තියා 5000ක්වත් හම්බු වෙච්ච නැති මිනිසුන්ට තමන්ගේ ග්‍රාම සේවා වසම තමන්ගේ ප්‍රාදේශීයකම් කොට්ටාසය කියලා අපිට ඒව දැනුවත් කරන්න ඒ අංකයට කතා කරන්නට පුළුවන්. ඒ වගේම තමයි
ෆිනෑන්ස් ලීසින් මාස 6කට නිදහස් කිව්වා. ඔය ලියුම හම්බ වෙච්ච කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලන්ටත් කතා කරන්න පුළුවන්. ලියුම හම්බ වෙච්ච නැති කට්ටියටත් කතා කරන්න පුළුවන්. ලීසින් වාහන වලට මාස 6ක් වාරිකය ගන්නේ නැහැ කිව්වා. ඒවට ලියුම් ඇව්වයි කිව්වා. මන් නම් දැකලා නැහැ කාටවත් හම්බුලා දෙන්න කියලා. මන් දන්නේ මේ මාධ්‍ය මහත්තුරු හරි ලීසින්යක් කරන් තියනවා නම් හේම වෙලා තියනවාද කියලා පුදුමාට හොයලා ගන්නවා. ආයත වලින් රැකියා නැති වෙච්ච අයට යන්න එන්න තැනක් නැති වෙලා තියෙනවා. හැබැයි තාම කියනවා යුතුකම ඉටු කරමු කියලා. යුතුකම ඉටු කරනවා නම් ඉතින් කරන්න ඕන දේ මිනිස්සු 69 ලක්ෂයේ ඒ කරපු වරද වෙනස් කර ගැනීම තමයි යුතුකම අනුව ඉටු කරන්න වෙන්නේ. ඒක තමයි මේ වෙලාවේ මිනිසුන්ට කියන්න දෙන්නේ අපේ ජනතාව වෙනුවෙන්. ඒ වගේ මම එකක් කියනවා හරි දුකයි කනගාටුයි. අපේ අජිත් රෝහණ මහත්තයාට ඒ වගේම අනිල් ජයසිංහ මහත්තයාට ඒ වගේම යුද හමුදාවේ ප්‍රධාන නිලතලතිය දරන නිලධාරින්ටත් වෙච්ච දෙමි බන් මේ ප්‍රශ්න උත්තර කල්පනා කරන්න. බුදුමාට මතක ඇති අර ලස්සන රංගනයක් රැංගපෑවා. අර හාල් ප්‍රශ්නේ ආපු වෙලාවේදී වී ප්‍රශ්නේ ආපු වෙලාවේ බ්‍රිගේඩියර් මහත්තයෙක් නැහැ කියලා කිව්වා. හරි අපිට පුළුවන් පැය 48ක් යනකොට හංගලා තියෙන හාල් ටික ඔක්කොම රටේ මොනවද මිනිස්සු කරේ මිනිස්සු අප්පුඩි ගෑවෝ. මිනිස්සු ඒක අපි මිනිස්සු කල්පනා කරේ ජීප් වලින් යයි ලොරි වලින් යයි කෙලින් STF එක ආයි පඩි ගණී හාල් ටික ගෙනල්ලා මිනිස්සුගේ ගමටම ගෙනල්ලා දෙයි. එහෙමයි හිතුවේ. එක මිනිහෙ දුන්න මාර්ගේම. කිව්වා මම දෙන්නේ නැහැ හාල්. ඕන්නම් මාව දාපන් ඉරේ කිව්වා. අනේ රට රකින්න විරුවට වුණා වචනේ වෙනස් කරගෙන අකුලා ගන්න. ඉතින් මෙහෙම අකුලා ගන්න ජනාධිපති කෙනෙක් නම් එන්නේ කියලා අනේ මන් දන්නේ අකුලෝලම පළ කියලා තමයි කියන්නේ. ඉතින් හොඳට කල්පනා කරලා බලන්න. මිනිසුන්ට දුන්න පොරොන්දුවත් මිනිසුන්ට ඉටු කරලා තියෙන දේත් අතර මහා විශාල වෙනසක් අද වෙනකොට ඇතිලා තියෙනවා. අජිත් රෝහණ මහත්තයට මොකද වුනේ? අජිත් රෝහණ මහත්තයා ඇවිල්ලා මේ 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 මම කියන්නේ මේ නිලධාරින්ට පව් කියන එක. මම කියන්නේ මේ නිලධාරින්ගේ වැරද්ද නෙමෙයි. මේ ආණ්ඩුව හැමදාම කරේ මිනිසුන්ව පාවිච්චි කරලා මිනිසුන්ව නැති කරන එක. දැන් පොලිසියේ ශ්‍රී ලංකා පොලිසියේ තියෙන නම්බුව හොඳට ඉස්සිලා හොඳට ආවා. මේ අජිත් රෝහණ මහත්තයා තාමත් ලස්සන පොලිසිය ගැන කතා කරලා ඉතලා පොලිසිය ලංකා විශාල සේවයක් කරා. මම පොලිසිය නොදැකින පැත්තේ සේවයක් පොලිසිය අතින් හමුදාවෙන් කරනවා කියන්නේ පොලිසියමුත් උනා. හැබැයි ඒක ලස්සන අජිත් රෝණ මහත්තයා ඉස්සරහට අරගෙන මිනිස්සු පොලිසියට ගරු කරන දැනකට නැත්තම් ලංකාවේ මිනිස්සු පොලිසිය තිත්ත වෙලා හිටපු කාලයක් තිබුණා. ඇයි මොකද්ද උනේ? එක දවසින් අජිත් රෝණ මහත්තයා නැති කරා අර තොණ්ඩමන් මහත්තයාගේ මරණ ගෙදරින් පස්සේ. සාමාන්‍ය මිනිහෙක්ගේ මළ ගෙදරකට ගිහිල්ලා පැය 24ක් ඇතුළත වල්ලන්න ඕනේ. එහෙම නැත්තම් පුච්චන්න දෙන්නේ නැහැ මිදස්සල නේද? දවන්න දෙනවා නම් හරි. ඒත් මං හිතනවා ඒකේ ක්‍රමවේදයක් තිබුණා. මේ සියලු ප්‍රශ්නත් එක්ක මලගෙදර ඉන්න පුළුවන් 10 දෙනාද 15 දෙනාද කිව්වා. මගුල් ගෙදර මනමාලිටයි මනමාලිට විතරයි නටන්න පුළුවන් කිව්වා. යකෝ අර මලගෙදර ඉන්නේ දැක්කේ ඔක්කොම නැටුනුත් දැක්කා, ඩාන්සුත් දැක්කා. තාත්තගේ මලගෙදර පුතා කරේ තියන් ගිහලා දේශපාලනය කරා දැක්කා. මේක හරි අපි කනගාටු වෙනවා. තොණ්ඩමන් කියන්නේ අපිත් එක්ක සහෝදර දේශපාලකෙක්, පතුගම්කරු ගොවිනුවෙන් යම් කිසි සේවයක් කරපු කෙනෙක්. මිනිස්සෙක්ගේ අභාවයත් එක්ක රටක නීතියකුත් තියෙනවා. ඒ නීතිය බල්ලට දැම්ම. ඒ නීතිය බල්ලට දැම්ම තුලින් උනේ මොකද? පොලිසියට මිනිස්සු බයින්න ගත්තා. ඒතර බයින්නේ පොලිසියට. මුන් එකක් අපිට කියනවා තොපිලා වරෙන්කෝ කියලා පොද. දැන් බලන්න ඇමරිකාවේ මොකද වෙලා තියෙන්නේ? ඇමරිකාවේ පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්නයන් නිසා අද දවල මන්දිරයට ගහලා මිනිස්සු එකතු වෙලා. ඒ මේ ජාතිවාදී කළු මිනිස්සෙක් පොලිසියේ නිලධාරියෙක්ගෙන් ජීවිතාක්ෂරපත් උනායි කියලා ඒ රටේ මහා විශාල කැරැල්ලක් ඇති වෙලා තියෙනවා ඇමරිකාවේ. එතකොට මේ නිලධාරි හරියට හසු නිලධාරින්ව එහෙම අවමානයට ලක් කරපුවම ගරුත්වයක් නැති වෙනවා. ඒක ඒ ප්‍රශ්නේ ඇමරිකාවේ ප්‍රශ්නේ වෙනවා. ඒ අපේ ප්‍රශ්නේදී අපි කල්පනා කරන්න ඕනේ අර හොඳට හදාගත්ත නම අජිත් රෝණ මහත්තයව බිල්ලට දුන්නා මේ ආණ්ඩු. ඒ වැඩින් පස්සේ හමුදාවේ මහත්තයර මොකද උනේ? බ්‍රිගේඩියර් මහත්තය අර කතාවේ කොටසෙ මිනිස්සු හරි සතුටු වුණා හමුදාව ගැන. හැබැයි අර එක මහත්තයෙක්ගේ ඉස්සර හිටපු ජනාධිපතිතුමාගේ මල්ලිගේ නමට ඔක්කොම හකුලලා ගන්න වුණා. ඒකෙන් මොකද උනේ? හමුදාවේ නිල ඇඳුමට කරේ මහා විශාල අගෞරවයක්. මිනිස්සු දනනේ කෝයකෝ මුං හාල් ගන්නවා කෝ, හාල් අල්ලනවා කෝ, හාල් මෝල් වලට එනවා කෝ, පයින්නවා කෝ, 90ට හාල් දෙනවාමයි කිව්වා. ඩඩ්ලි කිව්වා 90ට බැරුණානේ 7-5 කර දෙන්න බෑ කියලා. කට වහගත්ත ආණ්ඩුව හකුලා ගත්තා. මොකද්ද මේකේ ලැජ්ජ නැති ක්‍රමවේදය කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඒතකොට එම්නම් අනිල් ජයසිංහ මහත්තයා මිනිසුන්ගේ තියෙනවා සෝෂල් ඩිස්ටන්ස් මෙච්චර තියන්න කියනවා. මලපුට කරවලු සද්ද. සෝෂල් ඩිස්ටන්ස් මේ මෙහෙම නවත්තන්න කියනවා. මේ සියලු දේ කිව්වා. අනිල් ජයසිංහ මහත්තයා තමයි කිව්වේ මීටරක පරතරයක් තිබුණද කොටකල? මීටරක පරතරයක් තියන්න හැකියාවක් තිබුණාද? අන්තිමට මේක සමාජයේ විශාල විරෝධයක් ආපු නිසා සමාජයේ දරා ගන්න බැරි විරෝධයක් ආපු නිසා අන්තිමට කර්ෆියු එකක් දැම්මා. ඒත් ඒ මරණ ගෙදර සහභාගී වුණේ මීටරක පරතරය තියලා නෙමෙයි. අර ඔෆිෂල් රාජ්‍ය උත්සවයේදී පුඩු ටික එහෙම පොඩ්ඩක් එහෙම්මෙන්
ලස්සනට දාලා පොඩි වෙනස්කමක් කරලා තිබුණා මම දැක්කා. මම දැක්කම මේ ලස්සනට Facebook එකෙත් Facebook එකේ තාමත්ම ලස්සන කවියක් තිබුණා. මම මේක ඔබතුමාලට කියන්නුනේ ඒක 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 මේ මේ මම හදපු එකක් නෙමෙයි මේ Facebook එකේම තිබ්බයක් ඒ නිසා මෙහෙම පෙන්නලාම කියන්නම් නැත්තම් කේ මම හැදුවයි කියලා. මේකේ තියෙනවා සෙමන් පරිප්පු අඩුවට තවමත් සතසේ තියෙනවද? තුන් වේලම අපි බත් කන පතටත් සර් කෙලියාද? සර් එක්ක හමුදා රටක් ඉල්ලු යාළුවෝ දැන් හැංගිලාද? ඈතින් ඇහෙනවා අප්පච්චි ආනවා දැන් ෂැපඩ් කියලා. හරි හොඳට කල්පනා කරලා බලන්න මේ තමයි සමාජජාල අඩවිවල මිනිසු කියන කවි. හරි දැන් මේ රටේ සමාජජාල බැලුවත් හැම තැනම බැලුවත් මිනිසුන්ට තියෙන හිරිකිතයක් අප්පිරියාවක් යකෝ අපි රැවටුණාද? තාමත් හැබැයි අර නින්දිත දේශපාලන ක්‍රමවේදය රුපියල් 5000න් මිනිස්සු අල්ල ගැනීමට යෑම දේශපාලන මඩ ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම කොන්ත්‍රාත්තු යටතේ ගිහිලා දේශපාලඥයෝ නැති කිරීමට උත්සාහ කරනවා සත පහේ කොන්ත්‍රාත්තු කරුවෝ ඉන්න අර වල්සින්දු ගහනු ඒ වගේ උන්ව දාලා ගේම් ගැහිම හරි ඉතින් මේ 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 සියලු දේත් එක්ක අපිට පැහැදිලිව පේන්නේ ආණ්ඩුව අමු අමුවේ බංකොලොත් අමු අමුවේ බංකොලොත් යන එන මං නැති වෙලා ඉන්න ආණ්ඩුව දැන් උත්සාහ කරනවා මොනක් හෝ වෙන වෙන වැරදි වෙන වෙන වැරදි මවලා විපක්ෂය ගන්න එහෙම නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ සමග ජන බලවේගයත් එක්ක පටලන්න මේ වගේ දේවල් කරලා හීන්සියේ තමන්ගේ හොරකම කරගෙන තමන්ගේ පවුලේ උදවියටම තව තනතුරු දීලා අරගම් තොණ්ඩමන් මෙතුමාගේ අභාවයෙන් දෙන මේ දස්සට දෙන කැබිනට් එකෙත් ඒ කැබිනට්ම දුරත් අතිගරු මහින්ද රාජපක්ෂ මේක රාජපක්ෂතර ජෝකයක් වෙන්නේ නැහැ කියන එක අපි එදා කිව්වා 69 ලක්ෂයට ඔක තේරුම් නැති වුණා හැබැයි මේ පාර්ලිමේන්තුවල දැන් ආවට පස්සේ සසෙන්ද්‍රලා නාමල්ලා ආ එතකොට චමල්ලා මහින්දලා මේ ඔක්කොමත් එක්ක ලස්සනට ලංකාවේ තනියක රාජපක්ෂ පරම්පරාවකට ආයත්තතාවක් අර එදා කරපු වැඩෙම කරනවා බලන් ඉන්න ඉඩ දෙන්න පුළුවන් මිනිසුන්ට හැබැයි ජනතාව බුද්ධිමත් නම් මේ මාස 6 7 ඇති හරි බුද්ධිමත් තීන්දුවක් ගන්න බුදුවාල දකින්න ඇති ICT ආයතනේ ලංකාවේ තොරතුරු තාක්ෂණ ප්‍රධාන ආයතනේ නිලධාරි ප්‍රධාන නිලධාරි කේ එතුමා ලංකාවේ තියෙන හොඳම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් අපි ආණ්ඩුව ඉන්න කාලේ අපිත් එක්ක මේ සම්බන්ධය තිබුණ නැති කෙනෙක් එකක් කියන්න ඕනේ බේතුමාගේ දේශපාලන පැත්තෙන් එතුමා මතනවා ජනාධිපතිතුමාගේ පැත්තට බොහොම සහයෝගයෙන් හිටපු කෙනෙක් හැබැයි එතුමට මේකේ හිරිකිතභාවය දැකලා අපි ආඩම්බර වෙනවා මේක කොන්ද කෙලින් තියාගෙන හරි තීන්දුව ගන්න පුළුවන් මිනිස්සු මේ රටේ ඉඳීම් පිළිබඳව ඒකින් තොරතුරු තාක්ෂණ සඳහන් අධ්‍යක්ෂ මහත්තය මේ යන ක්‍රමවේදයන් පිළිබඳව මේ දාන ලන්සු මේ ලන්සු වලට ඉදිරිපත් වෙන මිනිස්සු ඒ ලන්සු දෙන විදිය ඒව ගැන තමන්ගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරලා එතෙමා ඉල්ලාසීමක් දීලා තියෙනවා. ඒ වගේම තවත් කීප දෙනෙක් කොන්ද කෙලින් තියන් වැඩ කරන්න බැරි මොන්ට්‍රි බෝඩ් එකේ මම දැන් කීප දෙනෙක් අයින් වෙලා තියෙනවා. කොන්ද කෙලින් තියාගෙන ඉන්න මිනිසුන්ට කොන්ද කෙලින් තියන් ඉන්නව නම් උතන ඉන්න බෑ. ඒක ඇත්ත කතාව. ඒක පවුලක්ට ඕන විදියට තීන්දුව తీරන ගන්නකොට මේ මිනිසුන්ට ඉන්න බෑ. ඒකට හේතුව මේ රටේ ටෙන්ඩර් දෙන්නේ අන්සොලිසිටඩ්. ඒ කියන්නේ කිසිම හරි ඕපන් ලන්ස් වන්නේ අපේ කාලේ වෙලාවන අපිට ඒක ටෙන්ඩරයක් දී ගන්න බැරුණේ. ඇයි ඔක්කොම හරියට නීතියට කෙරේ. අකුරට නීතියට හැමදේම බල්ලා කරේ ප්‍රමාදයක් තිබුණා හැබැයි විනිවිද භාවයක් තිබුණා හැබැයි අපි ඒ අවශ්‍ය දේවල් රට අවශ්‍ය දේවල් කොහොම හරි කරලා ඒ ඒ ඒ ස්ථාවරයන් අරගෙන අපි ඉස්සරහට ගිහින් ආද බලන්න මේක නිකන් අර අපි කියනවා තමන්ගේ අර බනානා රිපබ්ලික් කියලා අපි හාලා දෙන එක තමන්ට ඕන විදියට ඕනම දෙයක් තමන්ට ඕන විදියට දෙන්න පුළුවන් අයියයි මල්ලි විතරයි සාකච්ඡා කරන්න ඕනේ අනිත් ඉන්න മന്ത്രിවරු ගෝඨාභය රාජපක්ෂ මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුත් අඩුම ගානේ 10 පාරක්වත් හරි නම්බුලා කතා කරලාදී කියන තමන්ගේ අදහස් කියන්නත් සමහර මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් තිබිලාද කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා මේක තනි ඒකාධිපති මාවතකට යන ගමනක් කියන එක පැහැදිලි. ඊටත් වඩා තියෙන ප්‍රශ්නේ අද රටේ ජනතාවටත් වෙලා තියෙන ඉරණම. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා. දැන්වත් මේ ආණ්ඩුවට ඡන්දයක් වෙ ඉස්සෙල්ලා මිනිසුන්ට සාහන සලසන් අද වුණත් පාර බැලුවට පාර ඇරියයි කවර මිනිසුන් ඇරියයි කවර මිනිසු ඉන්නේ මලානික වෙලා. ඇයි අතේ ආදායම නැහැ. කම්පැනි වලින් අස් කරලා මිනිසුන්. පඩි නැහැ. පඩිය දෙන්නේ බේසික් එක විතරයි. එහෙම නැත්නම් සියලු මනායි. තමන්ගේ ළමයින්ගේ ඉස්කෝලේ වැඩ පටන් ගත්තම, ටියුෂන් පන්ති පටන් ගත්තම, ප්‍රවාහන පාසුවම ළමයින් ගත්තම, සෞඛ්‍ය පාසුවම් වලට යන්න ගියාම ගත්තම, බෙහෙත් තේත් එක ගන්න ගියාම, අර මිනිහට ගෙදර කුලිය ගෙවන්න ගියාම, තමන්ගේ ආදායම 50% අඩු වුණාම කොහොමද කරන්නේ? මොකක්ද ඒක රාණ්ඩු වරන් තියෙන පියවර? ඇහැ පේනතෙක් මානෙකත් එහෙම පියවරක් තියෙනවා කියලා ප්‍රතිමාලගේ හදවතින් අහන්න කියලා. සා අපිට වැඩ පිළිවෙලක් තියෙනවා. අපි මේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ප්‍රතිමාලට ඉදිරිපත් කරනවා. අවසානයේ දුප්තුමාන් නැවතතාවක් අපි කියන්නේ අදවසේ සමිග ජන බලවේගයේ නොයකුත් පළාත්වල අපේක්ෂකයෝ කැඳවලා
පළාත් මට්ටමින් අද සෛත්‍යවිල් දාස මහත්මයාත් එක්ක දවස් දවස පුරා සාකච්ඡා කරනවා හෙට තියෙනවා අනිද්දා තියෙනවා දවස් තුනක් ඔවුන් එක්ක ඔවුන්ගේ ප්‍රශ්න සහ අපේක්ෂකයන්ගේ ආසන සියලු කරුණු ටික අපි එකතු කරගන්න අපේ ජාතික වැඩපිළිවෙල පෙන්වන්න ඒත් එක්කම සමිති ජන බලවේග කියන්නේ මේ රටේ බලවේගයක් සියලු දෙනාට දේශපාලන පක්ෂ පාට ભેදකින් තොරව එන්න පුළුවන් තනක් ජාති ආගම් කුල මල ભેදයක් නැති තනක් ඒ නිසා මෙතන තමයි රටේ බලවේගී නිර්මාණය වෙන්නේ කියන එක මතක තියාගන්න සමගි ජන බලවේගයේ නොයෙකුත් කට්ටිය ඇඟිල්ල දික් කරලා අපිට ඒක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ අපිව මන් දැක්කා අපේ පක්ෂයෙන් අයින් කරා කියලා මොකක් දෙකක් ගියා අපි තාම UNP එහෙම මිනිස්සු UNPද නැද්ද කියන එක පිළිබඳව ජනතාව වොන්ට තීන්දුව කරයි මේ සම්බන්ධයෙන් සුජීව සේසිංහ මැතිතුමන් අජිත් පී පෙරේරා මැතිතුමන් ඒ වගේම අපේ රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමාලගේ සදුම්ලක් කමිටුවක් තියෙනවා ඔවුන් අපේ අපිට උදව් කරන ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන්ට දෙන්න ඕන ඒ ආරක්ෂාව සාමී කරන වැඩපිළිවෙලේ කරන නීතිමය කටයුතු ඔවුන් සිදු කරනවා අපිට එක්සත් ජාතික පක්ෂයත් එක්ක ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන්ට අපිත් එක්ක ප්‍රශ්නයක් තිබුණාට ඔය කරන ආණ්ඩුවේ කොන්ත්‍රාත්තු ඩීල් වලට අපි හවු වෙන්නේ නැහැ දැන් අපේ මතයේ අපේ මේ සාකච්ඡාව ආණ්ඩුවට ගහන එක එතනට ගෙනියන්න ඔවුන් උත්සාහ කරාට අපි ඒ තරම් මෝඩත් නැහැ බොළඳත් නැහැ ඒ නිසා අපි කියන ඔබතුමාලා අපිත් එක්ක එල්ලි එල්ලි ඉන්න ඔබතුමාලට වෙන දෙයක් නැහැ අපි UNP අපි UNP කීකේ පෙන්නලා අපි අලියගේ කියලා පෙන්නුවාට අලියගේ අඩුම ගානේ බෙට්ටක් තරම්වත් වටින්නේ නැහැ මේ සෙට් එකේ ඉන්න සෙට් එක බෙට්ටක් තරම්වත් වටින්නේ නැහැ අලියගේ ඒ නිසා අපි පැහැදිලිව කියනවා හරි UNP කාර්යෝ ටික ඉන්නේ මෙතන හොර UNP කාර්යෝ ටිකක් ඉන්නවා එතන රටේ ජනතාව තීරණය කරන්න මොන UNP කාර්යෝද ඔබතුමාලට ඕනේ කියලා සමිත ජන බලවේග කියන්නේ පක්ෂයක් නෙමෙයික බලවේගයක් අපි මේ බලවේගය තුල තියෙන එක්සත් ජාතික පක්ෂය හැටියට එතනින් එහාට අපිට කීමට දෙයක් නොමැත අපි ආයෙත් එනවා අපේ පක්ෂයේ පිරිසිදු කරගෙන ගන්න ඕන තැනට අපි දවසක දෙනවා ඒත් අපේ දැන් තියෙන ඉලක්කය තියෙන්නේ රටට පිරිසිදු හරි වැඩපිළිවෙලක් එක්ක බලවේගයක් නිර්මාණය කිරීම පමණයි කියන එක මම අස්සේ මතක් කරනවා අපේ හර්ෂණ රාජගන්න මෙතුමා එක්ක තමයි දැන් මේ කොරෝනා අර්බුදයත් එක්ක රටේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මුලින්ම ජනතාවට සහනය ලබා දීමේ වැඩපිළිවෙල තවමත් අසාර්ථකයි. මැයි මාසයේ ලබා දෙන නියමිත රුපියල් 5000 මුදලත් අප්‍රේල් මාසයේ ලබා දුන්න රුපියල් 5000 මුදලත් තවමත් ජනතාව සුදුසු පුද්ගලයින්ට ලැබිලා නැති බව අපිට දිගින් දිගට පැමිණිලි එනවා. ඒ විතරක් නෙමෙයි මේ දේශපාලනීකරණය තවමත් අතර වෙලා නැහැ. පැහැදිලිව කියන්න ඕනේ ප්‍රාදේශීය දේශපාලඥයන් ආණ්ඩුවට පක්ෂ ඒ අය තමයි ඇප්ලිකේෂන් බෙදන්නේ ඒ අයගේ ගෙවල් වල තමයි මේවා ලබා දෙන්න කටයුතු කරන්නේ. සම්පූර්ණ දේශපාලනීකරණයක් සිදු වෙලා තියෙනවා. එතනින් එහාට ගියාම ජූනි මාසයේ ලබා දෙන්න නියමිත දැන් හෙට අනිද්දා ඉඳන් ජූනි මාසයේ ලබා දෙන නියමිත රුපියල් 5000 නොදීමට එක එක හේතු කාරණා හොයනවා. මේ ආණ්ඩුව මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරපු ඒ අදහසක් ඒ කියන්නේ දේශපාලනීකරණය කරන්න එපා කියන එක විතරයි කිව්වේ රුපියල් 5000 නොදෙන්න කියලා කිව්වේ නැහැ. ඒ රුපියල් 5000 නොදීමට ඒක හේතුවක් කරගෙන තියෙනවා. ඉතින් අපි ඉල්ලීමක් කරනවා රුපියල් 5000 ජූනි මාසයේ ලබා දෙන්න රුපියල් 5000 නෙමෙයි කරුණා කරලා ඊට වඩා සාධාරණ මුදලක් අපි වෙනදා හැමදාම කියනවා වගේ මීට වඩා වැඩි මුදලක් ලබා දෙන්න කියලා අපි කියනවා. ඒ පහළම මට්ටමේ ඉන්න ජීවත් වෙන අපහසු ජනතාවට. ඒ විතරක් නෙමෙයි දැන් සෑම දිනාටම මේ ප්‍රශ්නය බැරෑරුම් ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ආර්ථිකයේ මෙහෙ ඉදිරියට ගෙනියන ආර්ථික රඳාපවතින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට SMEs සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ඒ ලබා දෙනවා කිව්ව කිසිම දෙයක් ලැබිලා නැහැ. ඔය කිව්ව 104ට ණයක් ලබා දෙනවා කියලා ඒ ණය මේ ලෝකේ පුද්ගලයෙක්ට ගන්න පුළුවන් ණය නෙමෙයි. අපිට ව්‍යාපාරිකයින් කියනවා බැංකුවට ගියාම කවදාකවත් ඒ ණය ලබා ගන්න විදිහට නෙමෙයි කටයුතු කරන්න කියන්නේ. ඒ ණය ලබා ගන්න පුළුවන් නැහැ. පුළුවන් කමක් නැහැ. ඒතකොට ලීසින් සමාගම් වලට කියලා තිබ්බා ඒ ලීසින් සමාගම් ටික නතර කරනවා කියලා. ඒ මුදල් නතර කරලා නැහැ ලීසින් සමාගම් තවමත් මට ඊයේ දිනේ පුද්ගලයෙක් කතා කරා
ඒ ටුවරිසම් සෙක්ටර් එකේ තියෙන වෑන් එකක් තියෙන මේ පුද්ගලයාට ඒ ලීසින් සමාගමෙන් දුරකථනයෙන් කතා කරලා කියලා තියෙනවා වහාම ඒ ලීසින් මුදල ලවා දෙන්න කටයුතු කරන්න මේක හැමතැනම ඒ ආකාරයෙන් සිදු වෙලා තියෙනවා වෙන රටවල් වලින් සාමාන්‍ය පුද්ගලයින්ට පමණක් නෙමෙයි ව්‍යාපාරිකයින්ට දැවැන්ත මුදල් ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා මේක මේ මුල් ලෝකේ හැම රටකම සිදු කරන දෙයක් අපේ රටේ අර දුප්පත්ම පිරිසට ඒ ආධාරය ලැබෙන්නෙත් නැ ඒ විදුලි බිල ජල විදුලි විදුල්පත් වලට ලබා දෙනවා කිව්ව සහන ඒ කිසිම දෙයක් ලැබෙන්නෙත් නැ ඒ වගේම සුළුවා මැද මේ රටේ ආර්ථිකය ගොඩනගා ගන්න නම් අපිට තව අවුරුද්දකින් හරි මේ රටේ ආර්ථිකය තව ඉදිරියට ගෙනියන්න මේ ව්‍යාපාර ටිකත් ආරක්ෂා කරන්න මේ ව්‍යාපාර වලට ලබා දෙන ණය පහසුකම් ලීසින් වල පහසුකම් එහෙම නැත්නම් මේවට ලැබෙන මේ ලාභයේ බදු අඩු කිරීම මේ මේවා සාර්ථකව සිදු වෙන්නේ නැහැ ඒක අපේ රටේ ආර්ථිකය තවත් අර්බුදකාරී තත්වයකට පත් වෙන දැන් ප්‍රධාන ආයතන සියල්ලම විශේෂයෙන්ම වැඩිම ශ්‍රමිකයන් තියෙන්නේ අපේ ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ඇඟලුම් ශේත්‍රයේ දැන් ඇඟලුම් ශේත්‍රයේ ඉන්න සියලුම తాවකාලික සේවකීන් වාස් කරන සියලුම දැන් මාස 6ක් අවුරුද්දකට කාල සීමාවක් ඒ වගේම ස්ථිර සේවයේ නොසිටින ඒ සියලුම දෙනා අද උදෑසනත් මට කීප දෙනෙක් ආවා බියගම වෙළඳ කලාපයේ සේවය කරන ඒ ඇඟලුම් කර්මාන්ත ශාලාවල ඒගොල්ලෝ ගිහිල්ලා මාස 6යි ඒකින්ද මාස 5යි මාස 6ක් නැහැ කියලා ඒගොල්ලන් වාස් කරන්න දැන් තීන්දුව කරලා තියෙනවා කියලා. ඉතින් විශාල පිරිසකට රැකියාවක් අහිමි වෙන තත්වයකට පත් වෙනවා ව්‍යාපාරක ඉදිරියට ගෙනියන්න නම්. එහෙනම් අපිට තියෙන්නේ ඒ රැකියාවල් නැති වුණාට පස්සේ විසඳුම් ලබා දෙන්න නෙමෙයි. මේ ව්‍යාපාර ටික ආරක්ෂා කරගෙන ඒ අයට පැහැදිලිවම ආර්ථික වශයෙන් මූල්‍යම ශක්තිය ලබා දෙන්න මූල්‍යම ශක්තිය ලබා දෙන්න ඕනේ ඒ රැකියාවල් අහිමි නොකරන් රැකියාවල් ආරක්ෂා කරගන්න කියන එක අස් කරන්න එපා කියන එක ඒ විශ්වාසය අපි ගොඩනගන්න ඕනේ ඒ වගේම තමයි මේ අපි ඒ ආර්ථිකයේ මෙච්චර අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනකොට මේ කරන ව්‍යාපෘති දැන් අපේ മന്ത്രി වරුන් කණ්ඩායමක් අද උදේ ගිහිල්ලා ගල්කිස්ස වෙරළේ තියෙන මේ ලක්ෂ 8900ක් වීදම් කරලා කරපු මේ නාඩගම දකින්න එක පැත්තකින් පාරිසරික හානිය අනිත් පැත්තෙන් අනවශ්‍ය මුදල් ප්‍රමාණයක් කාබාසිනිය කරලා මේ නාඩගම මේ ව්‍යාපෘති පිළිබඳව දැන් ඇහෙන්නේ නැහැ වගේ ඉන්නේ මොකද අද සමාජ ජාල ගත්තොතින් Facebook එකේ 50% කතා කරන කාර්යයක් කටයුත්තක් තමයි මේක. ඒතකොට මේ පිළිබඳව කවුරුත් කතා කරන්නේ ආණ්ඩු පක්ෂේ. ලක්ෂ 8900ක් වියදම් කරලා මේක මේ ඇඳිර නීති වෙලාවේ කරේ අපි කවුරුත් දන්නේ නැතුව හොරෙන්. කවුරුත් දන්නේ නැහැ ඇඳිර නීති වෙලාවේ ගල්කිස්සේ මෙහෙම මේ ව්‍යාපෘතියක් කරා කියලා. මේ එළියට බහින්න බෑ. පාරෙන් එළියට බහින්න බෑ පොලිසියෙන් අල්ලනවා. මේ වගේ මහා පරිමාණයේ ව්‍යාපෘතියක් කරන්න හැකි වෙලා තියෙනවා. අපිට ලොකු සැකයක් තියෙනවා මේ 8000 ලක්ෂ 8900න් දැන් කීයද ඉතුරු වෙලා තියෙන්නේ? දැන් ඒකෙන් 80%ක් විතර මූදර ගසාගෙන ගිහිල්ලා. ඒ විතරක් නෙමෙයි දැන් පාරවල් හදන්න කෝටි ගානක ණය ගන්නවා. බිලියන ගානක ණය ගන්නවා. දැන් අපිට මේ වෙලාවේ තියෙන්නේ මේ පාරවල් කාපට් කරන්න තියෙන අවශ්‍යතාවයද අපේ මිනිස්සුන්ට මේ වේල්තුර කන්න බෑ ඒ අයට සහනාධාර ටික ලබා දෙන්නේ නැහැ කෝටි ගාණක් ණයක් ගන්නවා පාරවල් කාපට් කරන්න ඒකින්ද මේ රටේ මේ ව්‍යාපෘති කරනකොට ආර්ථිකයේ මෙහෙවනකොට ඒ ප්‍රමුඛතාවය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි මෙන්න මේ වගේ හේතු කාරණා හින්දා තමයි අද වෘත්තීය වේදීන් මේ ආණ්ඩුවේ මාස 6ක් යනකොට අයින් වෙලා තියෙනවා. ඔබ දන්නවා ICTA ආයතනයේ අධ්‍යක්ෂකවරයෙක් අස්තුරා. ඊට දවස් කීපයකට කලින් මොන්ටරි බෝඩ් එකේ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් අස්තුරා.
අද වෘත්තීය වේදීන් ලොකු විශ්වාසයක් පෞගේ ජනාධිපතිවරණයේදී තිබ්බා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කෙරෙහි මේ අලුත් ජනාධිපතිවරයා වෘත්තීය වේදීන්ගේ හනට හැඟුම්කක් දීලා ප්‍රොෆෙෂනල්ව මේ කටයුතු ටික සිදු කරයි කිය. එහෙමයි ප්‍රොෆෙෂනල්ස්ලා විශ්වාස කරේ. නමුත් අද දන්නවා මේ ඔක්කමලා මේ අර 2015ට කලින් 2015ට කලින් හිටපු සෙට් එකම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ කියන එක ඉතාල පැහැදිලි වුණා. අද පොඩි කාලයකට ජනතාවට අමතක වුණා මේ පරණ සෙට් එකම නේද මේ එන්නේ කියන්නේ. දැන් ඒකට ආපහු මතක් වෙලා තියෙනවා. අර අලුත් ඇඳුම් අලුත් හෙයා ස්ටයිල් දාගෙන අලුත් ඇඳුම් දාගෙන ආවට අර 2010 2015 කාල සීමාවේදී කරපු ඒ හොරකම් කරපු ඒ පිරිසම ඒ වංචාවන් මේ දූෂණයන් ඒ බලය අයිතු ලෙස ප්‍රයෝජනයකට ගත්ත ඒ පිරිසම නැවතත් ඇවිල්ලා අර ඒ කාලේ කරපු ඒ ආණ්ඩුවම දැන් කරන්න බලාපොරොත්තුෙන් කටයුතු කරන බව අපිට පැහැදිලි. ඒ වගේම තමයි මම ඉතා කනගාටු වෙනවා අපේ වතුකරේට හිටපු අපේ රටේ හිටපු නායකයෙක් තොණ්ඩමන් මැතිතුමා අභාවයට පත්වීම පිළිබඳව. මේ අභාවයට පත්වීම පිළිබඳව ඇත්තටම අපි කනගාටු වෙනවා එතුමාට කරපු අවමානය පිළිබඳව. මේ රටේ ඉන්න හමුදාව ත්‍රිවිධ හමුදාව පොලිසිය සෞඛ්‍ය අංශය ඒ වගේම සමස්තයක් හැටියට මුළු රටේ ජනතාවම විශාල කැපකිරීමක් කරා. ආණ්ඩුව ඒ ප්‍රධානීන් නිලධාරීන් බලධාරීන් කියන හැම විදියටම ජනතාව හැසිරුණා. මීටරේ දුරට හිටියා මාස් දැම්මා එළියට බැස්සේ නැහැ. නෑදෑ ගෙවල් වලට ගියේ නැත් සමහරක් වෙලාවට දෙමව්පියන් මිය ගියාම තමන්ගේ දරුවන්ට තමන්ගේ දෙමව්පියන්ගේ මృత දේහය බලන්න බැරි වුණා. තමන්ගේ දරුවන් මිය ගියාම දෙමව්පියන්ට දරුවන්ට අවසාන ගෞරවය කරන්න බැරුව ගියා. පාංශු කුලයක් දී ගන්න බැරුව ගියා. එවැනි තත්වයක් තිබ්බේ වගේ ලොකු කැපකිරීමක් කර. නමුත් තොණ්ඩමන් මැතිතුමාගේ මරණයට මේ කරපු ඒ අගෞරවය මේ ආණ්ඩුව තොණ්ඩමන් මැතිතුමාවගේ මරණය විකුණම් කෑවා. තොණ්ඩමන් මැතිතුමාගේ මරණය විකුණම් කෑවා ඡන්දේ නිසා. ලැජ්ජයි කියන්න වතුකරේ ජනතාවගේ ඡන්දය නිසා මේ රටේ සමස්ත ජනතාවගේ සෞඛ්‍ය තත්වය අර්බුදයකට පත් කරා. මේක අපිට දකින්න වෙන කිසිම දෙයක් නෙමෙයි. දේශපාලන වාසිය වෙනුවෙන් ඕන දෙයක් මේ ආණ්ඩුව කරයි. ඕනෑම දෙයක් මේ ආණ්ඩුව කරයි. දේශපාලන වාසිය වෙනුවෙන් තොණ්ඩමන් මැතිතුමාගේ මරණය විකුණම් කාපු බව අපි ඉතා පැහැදිලිව කියන්න ඕන. ඒ වගේම තමයි මේ ගොඩක් අය මේ ආණ්ඩුවේ නොහැකියාව මේ පක්ෂ අර්බුදයක් එක්ක ගාවන්න හදනවා. මම මේ අවස්ථාවේදී පැහැදිලිව කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය තමයි මේ අපි නියෝජනය කරන්නේ. එක්සත් ජාතික පක්ෂය මගේ පියතුමාගේ කාලේ ඉඳන් පියතුමා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුවේ අවුරුදු 33ක් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් අපි අපකැප වෙලා කටයුතු කරන මේ කණ්ඩායම තමයි අද සමගි ජන බලවේගයට එකතු වෙලා තියෙන්නේ. නියම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය නියම එක්සත් ජාතික පාක්ෂිකයන් ඉන්නේ මෙතන. එක්සත් ජාතික පාක්ෂිකයන් ඉන්න තැන තමයි මෙතන. එක්සත් ජාතික පක්ෂය කියන්නේ ගොඩනැගිල්ලක්. එහෙම නැත්නම් පුද්ගලින් කීප දෙනෙක්ට පමණක් අයිති පක්ෂයක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකයන් ඉන්න තැන. අද ගමට ගිහිල්ලා අහන්න එක්සත් ජාතික පාක්ෂිකයන් ඉන්නේ කොතනද කියලා. බගකීමෙන් කියන්නේ මේ අනිත් අයට ගමේ 10ක් හොයාගන්න නැහැ.
එක ග්‍රාම සේවක කොට්ටාසක 10 දෙනෙක් හොයාගන්න නැහැ. සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයන් ඉන්නේ අද සමගි ජන බලවේගයත් එක්ක ටෙලිෆෝන් එකත් එක්ක. මම මේ වෙලාවේදී ඉතා කනගාටුදායක ලෙස කියනවා අද අපේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය ලබා දෙන අපිට සහයෝගය ලබා දෙන පළාත් පාලන මන්ත්‍රීවරුන්ට අපේ ප්‍රාදේශ සභා නගර සභා මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරයන්ට නොඑක් තර්ජනෙල්ල කරන නොඑක් තර්ජනෙල්ල කරන හැමදාම කැඳවනවා කැඳවලා මෙහෙම මේ කරන්න මෙහෙම කරන්න නැත්නම් අපි මන්ත්‍රීකම දාලා දෙනවා අපි ඉතා වගකීමෙන් කියනවා අපේ පළාත් පාලන මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරයන් සියලුම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරයන්ව ආරක්ෂා කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු අපි කණ්ඩායම පෙනී ඉන්නවා ඒකන කිසිම සැකයක් හිතන්න එපා හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න කවුරුත් කරන බලපෑමකට නෙමෙයි හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න මොකද අපි මේ මැතිවරණයෙන් පස්සේ නැවත එක්සත් ජාතික පක්ෂය එහෙම නැත්නම් අපේ අපි ආදරය කරන පක්ෂය ඒ සුදුසු පුද්ගලයන්ව පත් කරගෙන මේ ඉදිරියේදී මේ රටේ දැවැන්තම පක්ෂයක් බවට පත් කරන්න අපි කටයුතු කරනවා කොහොමත් ස්තුතියි ප්‍රශ්න ප්‍රශ්න නැද්ද ප්‍රශ්න නැහැ මම මේ දැන් ඔතන මාස්ටර් යන්නේ මේ වාඩි වෙන්න පොඩ්ඩක් මාචර අවසන් කරන දෙයක් වයි ඔබතුමා වාස් ෆීල්ඩරේ ගියද මම පාර්ලිමේන්තුවේ ගියේ නැහැ ගියේ නැහැ ඔව් මාවත් ගියේ එතකොට ඔබතුමා ගියේ නැද්ද නැහැ ප්‍රශ්න නැහැ ඡායාරූප වල දැක්කේ ඉන්නේ සත්‍යජාතික ඔබ උතුමාගේ පාර්ශ්වයේ මන්ත්‍රීවරු ගියාද මෙමෙ කියන්නේ දැන් ඔබතුමා අහන ප්‍රශ්නේ දැන් ඔබතුමා උතර මීටරයක් තියන් දින්නේ ඔබතුමා මීටරයක් දුරින් දින්නේ කැමරයක අනිත් යාළුවාගේ හැපෙන්නේ නැහැ ඒක ඇත්තසම අපිට වගකීමක් වෙන්න ඕනේ හරි කියන්නේ ඔබතුමා දැන් උතර ඉඳගද්දි මීටරයක් පොඩක් වාහයන් ඉන්න කියලා දැන් මායි මේ පොඩ පොඩ ගැහට බං හරි ඉන්නේ ඉන්නේ වගේ කියලා ඉන්න ඕනේ හරි දැන් මම කියන්නේ දැන් මම කියන්නේ ඇත්ත කතාව ආණ්ඩුවක වගකීම තියෙන පාර්ලිමේන්තුවට ගෙන උඩ හැසිරෙන්න ඕනේ විදිහ आंडव करीटरेंजे दुराव हदागे दांगे හැබැයි මේ මම කියන්නේ මම දැකපු දේවල් මේ මේ මාධ්‍යවල තියෙනේව කියවුවම ඒකත් හොඳ නැහැ කියන මේක දාගෙන කොට අපි අපේ මුස්ම අපි ආයෙත් උස්ම ගන්න. ඒ නිසා අපේ වගකීමක් තියෙන්න ඕනේ. අපි මේ ගමන ගමනේ අඩු කරන්න කියන්නේ මිනිසුන් එකතු වෙන තැන් අඩු කරන්න කියන්නේ එහෙම රජයේ නිලධාරියෝ අනිල් ජයසිංහයි DIG අජිත් රෝණ මහත්තයා ඇවිල්ලා එහෙම කිව්වට පස්සේ ආණ්ඩුවේකර වෙන නීතියක් පාවිච්චි කරපු ගමන් ඒගොල්ලන්ට වැඩ කරගන්න වැඩේ කිලින් මච්චාරුවක් නේ. ඒකද මම කියන්නේ අපි අපේ වගකීමත් අපි ඉටු කරගන්න ඕනේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. හැබැයි ඒ පාලනය නැති තැන් තියෙනවා. දැන් ඒ අර මල්ලි ගෙදර විශේෂයෙන් වතුකරේ ජනතාව එහෙම වැල කඩාගෙන එනවා. එන්න කිව්වම. ඒතර කොහොමද ඒක අපි ආරක්ෂා කරන්නේ? කොහොමද ඒකට දෙන්න ඕනේ ක්‍රමවේදය? ඒතර අපේ මේ පැතිල ඉන්න මිනිසුන්ගේ තමන්ගේ දරුවගේ මරණ බලන්නත් බැරි නම් සමහර මරණ කීයක් තියෙනවද කියලා ඔබතුමාල හොයලා බලන්න. ඉස්පිරිතාලේ සස්පිෂන් එකට ගෙදරකටවත් යවන්නේ නැතුව මිහිදන් කරපු මරණ ඕන කරන් තියෙනවා මේ පෞගිය කාලය තුල. ඒ නිසා මේකේ රටේ එක නීතියක් එක තැනකටයි තව නීතියක් තව තැනකට වෙන්න බෑ කියන එකයි අපි අනුතරම් ගන්න. අපි මේ මේක අපේ මේ තොණ්ඩමන් මැතිතුමාත් එක්කවත් මගේ පක්ෂෙත් එක්කවත් එතුමාගේ අනුගාමිකයොත් එක්කවත් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. පැහැදිලිව තේරුම් ගන්න. මේක රජයේ තියෙන නොහැකියාවේ ප්‍රශ්න. රජයේ තියෙන අර දෙබිඩි පිළිවෙත සහ දිවදිගේ පිළිවෙත ගැන තියෙන අපිරියාවක් තමයි අපිට තියෙන්නේ. දැන් සිල්පත දැන් මේ පැය කිහිපයකට ඉස්සල්ලා වළඳ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ හමුවක් තිබ්බා. මන්ත්‍රීවරු 60ක් වළඳ නගර සභාවේ ඉන්නේ 58ක් ඉඳන් තාපකයන් තමයි රවිකරවණේ මන්ත්‍රීවරයා කිව්වේ. බොහෝ මන්ත්‍රීවරු වෙදදී පැවසුවා අපි සහය දක්වන්නේ සජාත පක්ෂයේ කියලා. ඒක කොහොමද මේ ගමේ බලය යන්නේ? ගොඩක් පළාත් පාලන මන්ත්‍රීවරු ගොඩක් වෙලාවට සමාජගතලා ඉන්නේ. කොට්ටාසලින් දිනුව මන්ත්‍රීවරුන් බොහොම පොඩි පිරිසයි මං ඉදන්. ගොඩක් කියලා සංවර දිනේ පත් කරපු මන්ත්‍රීවරුත් ඉන්නේ. ඒ මන්ත්‍රීවරුන්ට අභියෝග සහ බය කරලා කියනකොට උඹලගේ මන්ත්‍රීකම අයින් කරනවා ටීවී එකට කියපන් කියලා. හරි. රටේ මිනිස්සු ඒ මන්ත්‍රීටත් පාඩම ඊට පස්සේ දැන් දෙදී උගන්නයි. ඒ වගේම ඒගොල්ලන් බහැලා වැඩ කරේ නැත්නම් හරිතනකට අර කාගේද නමක් ඔබතුමා යා කිව්වේ කියලා. 68න් 50 වගේ යාගේ ගණන් මරු ගණන් තියෙන්නේ.
ඒ ගණන් වලට එතුමා තාම එළියේ ඉන්නවා අපිව තමයි ඇතුළට දාන්න රේ කරන්නේ හැමදාම උදේට එක එක බයිලා කියලා හරි එතරම් ගේම මොකද්ද කියලා තේරෙනවනේ මේ රටේ මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනේ ආ මම හිතනවා සැබෑ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකය හරි බුද්ධිමත් ඔවුන්ට තේරෙනවා මේක ඇතුළේ තියෙන සෙල්ලම මොකද්ද කියලා ඔය 60 60න් 58ක් ඉන්න කියන කෙනානේ ඊගවට මේ එක්සත් ජාතික පක්ෂේ නායකය වෙන්න කියන්නේ අම්මේ එහෙම හිට උදෙන් එන අපිට නම් එපා දැන් දැන් මේ මේ नगर सभा मंत्री वरुण कथाकर मगिता नगरापति तुमी पुत्ररत्न इलाते नगराधिपति तुमी पुत्ररत्न इलाने तमी जन बल इतना नगरापति कुतन हरद साक्षी वाट मटा कि भूता इलाने जनता मिथन असूरी බහුතරය කොතනද ඉන්නේ කියලා බහුතරය නෙමෙයි අති මහත් බහුතරය ඉන්නේ සමගි ජන බලවේග කියන මහජනයා කියන්නේ නේද අපි මේ ප්‍රශ්න ඇති කරගත්තේ එමු නැත්නම් අපිට මේ වෙනස ඕනි කියලා කිව්වේ අපිට රණලි ප්‍රසිම මහත්ත දෙක ප්‍රශ්නයක් තියෙන නිසා මහලයි හර්ෂණෝයි දෙන්නටම ඉතාමත්ම වැඩියෙන්ම සහයගත් දීපු නායකයෙක් තමයි රණලි ප්‍රසිම මහත්ත. ඉතින් අපි හරිදන හිටගත්තේ අපිට අර එහෙයියෝ වෙන්න බැරි නිසානේ. අපි කරා කියලා ආ අපි එතන හැමදාම लंका युगे